Visai savo pošinekara izuri ivat karami navata ativime valakai. Nava clear shampoo. Ie davasa venakota mandanna danuvatta dadi satkara ekakavala rogiyin hitiya ire වෙනකොට 188 දෙනෙක්. දැන් දල වශයෙන් මේ රෝගියෙකුට දවසකට යනවා ඖෂධ සහ සියලු දේවල් සඳහා වියදම අඩුම වශයෙන් රුපියල් ලක්ෂයක්. දැඩි සත්කාර ඒකකයක පහසුකම් ලබා ගන්නට නොහැකි කමින් රෝගීන් මිය ගිය අවස්ථා තියෙනවද? තියෙනවා. දැන් ඊයේ රෝහල්ගත වුණා කෙලින්ම ගෙදර ඉඳලා ආපු කෙනෙක්. එයාගේ ඔක්සිජන් ප්‍රතිශතය 20යි. කියන්නේ යා ඇඳට වෙලා ඉන්නකොට ඒක දැනෙන්නේ නැහැ. හොඳටම අමාරු වුණා තමයි දැනෙන්නේ. කිම කෙනෙක් රෝහල්ගත වුණාම අපිට මේ ළඟම දැඩි සත්කාර ඒකකයක් නැත්තම් එතකොට බෙල්ලඩට කරගන්න දෙයක් නැහැ. අපිට ගෙනියන්න තියුණේ රෝගියාව කිලිනොච්චියට. එතන විතරයි මේ දැඩි සත්කාර ඒකකයක් ඇති වුණේ. චනං මගදී ඒ රෝගියා මිය යනවා. මේ රෝගී සංඛ්‍යාව අඩු කරගන්න ඉතාමත්ම ඉක්මනින් ඉතාමත්ම දැඩි පියවරවල් ගත යුතු වෙනවා. ඒකට පරක්කුද කියලා හිතෙනවා. නමුත් දැන් හරි එක ගන්න ඕන. මේ අයට තවමත් මේ දත්ත හරියට එක්රැස් කරගන්න බැයිද? නැත්නම් කාට හරි දත්ත සංගවන්න ඕම නමක් තියෙනවා. දැන් අපි සරලව හිතුවොත් ඒක හරියට අර නොමල ගෙදරකින් අබ ටිකක් ගේන්න කිව්වා වගේ දැන් කොවිඩ් හැදුන් නැති ගෙදරකින් මොන හරි ගේන්න කිව්වොත් එහෙම තැනක් තියා හොයාගන්න පුළුවන්ද කියන කෙනේ ප්‍රශ්නේ. ඉතින් එතකොට අපි හැමෝටම තේරෙනවා මේ සංඛ්‍යාව ඉතා විශාලයි කියලා. ඉතින් ඒක මං හිතන්නේ ඒක හංගන්න ඕනේ නැහැ. මොකද මේක මිනිස්සු ඇත්ත තත්ත්වය දැනගන්න ඕනේ. ඉතින් මං හිතනවා දැන් හරි මේක නිවැරදි වෙයි කියලා. එහෙම නැත්තම් මේකෙන් මේ රටත් රජයත් ජනතාවත් මේ හැමදේනම නොමග ගිහිල්ලා ලොකු විශාල විසනයකට පත් වෙනවා මේ විදිහට ගියොත්. Close up Everfresh toothpaste. Pay 12ක් දක්වා නැවුම් මොවක පහස අත්විඳින්න.